සුභ දවසක් ඔයාලා හැමෝටම CPR CPR කියන්නේ ජීවිතයක් ආරක්ෂා කරගන්න හදිසි පණ ගැන්වීමේ ක්‍රමයක්. ඉතින් මේ දේවල් ඔයා දැනගන්න එකෙන් කාට හරි හදිසි හෘදයාබාධයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම එයාව බේරගන්න ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් හදිසි හෘදයාබාධයක් කිව්වේ අපේ හදවත ක්‍රියා විරහිත වෙන තත්ත්වයක්. ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම ඇද වැටෙනවත් එක්කම හුස්ම ගැනීමත් නතර වෙනවා. අන්න මේ වෙලාවට ඔයාට පුළුවන් CPR ක්‍රමය පාවිච්චි කරලා එයාගේ ජීවිතය බේරගන්න. මේ දේවල් ඔයා දන්නේ නැත්නම් අර පුද්ගලයාගේ ජීවිතය විනාඩි කීපයක් ඇතුළත නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ CPR ක්‍රියාවලිය හරියටම කරන්නේ කියලා. එකටම රෝගියා වැටුණා කියලා දැක්ක ගමන්ම ඉක්මනට එයාගේ ස්පන්දනය සහ හුස්ම ගැනීම පරීක්ෂා කරන්න. ඉතින් මේ ස්පන්දනය සහ හුස්ම ගැනීම නතර වෙලා තිබ්බොත් අනිවාර්යෙන්ම මෙයාට හෘදයාබාධ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ස්පීකර් ඔන් කරලා හදිසි ගිලන් රථ සේවාවට දැනුම් දෙන්න ඕනේ. මේ වෙලාවේදීම තමයි ඉක්මනට ඔයා CPR ක්‍රියාව පටන් ගන්න ඕනේ. මේකට ඔයාගේ අත් දෙකම පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයා පපු තෙරපුම කරන්න ඕනේ හරිම තැන හොයාගන්නේ කොහොමද? ඒ තමයි රෝගියාගේ පපුවේ මැද තියෙන පපු අස්තියේ හරි මැදින් පහළට එනකොට ඒ අස්තිය ඉවර වෙන තැන තියෙනව නේද? අන්න එතන ඉඳන් පපුවේ වම් පැත්තට අඟලක් එහායින් තමයි ඔයාගේ අත්ල තියලා පපු තෙරපුම කරන්න පටන් ගන්න ඕනේ. මෙන්න මේ විදියට ඔයාගේ වැලිමිට නැමෙන්නේ නැතුව පපු තෙරපුම දෙන්න. මේ වෙලාවේදී හදවතේ රිද්මයටම, ඒ කියන්නේ එකම රිද්මයකින් ඔයා පපු තෙරපුම දෙන්න ඕනේ. ඒ වගේම විනාඩියක් ඇතුළත මේ තෙරපුම් වාර 100ක්වත් දෙන්න ඔයා ට්‍රයි කරන්න ඕනේ. දැන් මෙහෙම කරද්දී රෝගියාගේ පපුව උස තියෙන්නේ. අන්න මේ උසින් 3න් 1ක් යනකම් පහළට වෙන්න හොඳ ශක්තිමත්ව මේ පපු තෙරපුම දෙන්න ඕනේ. ඊළඟට තව දෙයක්. ඔයා පපු තෙරපුම කරන වාර 30න් 30ට රෝගියාගේ මුඛයට කෘත්‍රිම සංවාතනය වාර 2ක් දෙන්න ඕනේ. මේ කෘත්‍රිම සංවාතනය දෙද්දී රෝගියාගේ හිස පිටුපසට කරලා තමයි දෙන්න ඕනේ. හරි, දැන් මේ CPR ක්‍රමයේදී ඔයා පපු තෙරපුම ශක්තිමත්ව දෙද්දී රෝගියාට මොකක්ද වෙන්නේ? ඒ තමයි රෝගියාගේ ශරීරයට රුධිරය ටික ටික බලෙන් පොම්ප වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිගටම කරද්දී රෝගියාගේ ශරීරය සහ මොළය මිය යන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්. ඉතින් කියන්නත් කනගාටුයි, ගොඩක් හෘද රෝගීන්ට මේ CPR ක්‍රමය හරියට නොලැබීම හින්දා ගොඩක් රෝගීන් මිය යනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා හෘද රෝගියෙක්ට මෙහෙම අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයා ඒ රෝගියාට CPR ක්‍රමය පාවිච්චි කරලා එයාගේ ජීවිතය බේරගන්න. ඉතින් තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. අමතක නොකර subscribe කරන්න. ඉතින් හැමෝටම good luck.